are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. සිරිනගරයේ සිට ගුවනට එක්වෙන විදුර සිංහල සංග්‍රහය සමගින් ඔබ මේ එක්වි සිටින්නේ සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි. සිරිනගරයේ පැවැත්වෙන ප්‍රජා කටයුතු පිළිබඳ තොරතුරු ඔබට ලබාගත හැකි අපගේ වෙබ් අඩවිය තුලින් පිවිසෙන්න www.vidurumedia.net. අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරු විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබාගත හැකි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au. ඔබට විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකි අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. අපිට දැනගන්නට තිබෙන විදිහට හෙට ඉතාම ග්‍රීස්ම දවසක් ඉතින් මම හිතන්නේ සඳහා ඔබ සූදානම් විය යුතුයි විශේෂයෙන්ම ජලය ඔබට පානය කිරීමට අවශ්‍ය ජලය ඉතාම ළඟින් තියාගන්නවා නම් හොඳයි මොකද ඉතාම ග්‍රීස්ම දවසක් හෙට 37ක් සෙන්ටිග්‍රේඩ් අංශක 37ක් ලෙස වාර්තා වෙනවා කියලයි අපිට දැනගන්නට තියෙන්නේ. ඉතින් අපි මතක් කරන්න කැමති අද විදුරු සිංහල සංග්‍රහයේ පෙළ ගැස්ම අද වර්ෂ 2013 නොවැම්බර් 11 වෙනිදා නොවැම්බර් මාසේ 7 වෙනිදා සමාවනේ නොවැම්බර් මාසේ 7 වෙනිදා අද පෙළ ගැස්ම නාලන්ද ආදි ශිෂ්‍යන්ගේ සංගමයේ සභාපති භාතී ජිනසේන මහතා අප සමග සම්බන්ධ වෙනවා. නාලන්ද ආදි ශිෂ්‍ය සංගමයේ විසින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පුරා ඒ වගේම නාලන්ද විද්‍යාලය සඳහා කරගෙන යන ව්‍යාපෘති පිළිබඳවත් කටයුතු පිළිබඳවත් ඔබ අප දැනුවත් කිරීම සඳහා ඒ වගේම පසුගිය අඟහරුවාදා අවසන් වුණ මුළු ජාතියම ඔස්ට්‍රේලියානු ජාතියම මොහොතකට නිසලකල එහෙම නැත්නම් නැවතුමකට ලක් කළ තුරඟ තරගයක් මෙල්බන් කුසලානය සඳහා. ඉතින් මේ කුසලානයත් ඒ මෙල්බන් කුසලාන තරගින් අනතුරුව බොහෝ කතාබහට ලක් වුණා මේ තුරඟ තරගවල අපට නොපෙනෙන අනුවේදනීය පැත්ත පිළිබඳව. ඉතින් අපි මදක් ඔබ සමග කතා කරන්නට සූදානම් සිටිනවා මේ තුරඟ තරඟවලදී අපට දකින්නට නැති අපිට දකින්නට නොලැබෙන පැත්තක අනුවේදනීය සත්‍යය පිළිබඳව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය මහේෂි නානායක්කාර ඔබ අප මේ දියවැඩියා රෝගය පිළිබඳව දැනුවත් කරන්නත් සූදානමින් සිටිනවා. දැනට අපි දන්න කරුණු කාරණා තව තවත් පුළුල් කරන්නටත් සූදානමින් සිටින්නේ. ප්‍රජා නිවේදනත් සතිය උණුසුම් පුවත් සරණියටත් ඔබට සවන් දෙන්න පුළුවන් විදුර සිංහල සංග්‍රහයෙන්. ඒ වගේම ඔබ දන්නවා සිනුවර නිර්මාණ විශේෂයෙන්ම ගීත සිනුවර ගුවන් විදුලියක ගුවන් ගත විය යුතුයි කියලා අප විශ්වාස කරනවා. ඒ අනුව මෑතකදී එළි දක්වුණු සිසිල ගී සංගීත තැටියේ එන ගීතයකුත් අද ප්‍රචාරය කිරීම සූදානම්. ඊට අමතරව ඔබ අපට පුරුදු හුරු පුරුදු තවත් ගීතයකට හෝ දෙකකටත් ඔබට සවන් දෙන්නට අද අවස්ථාව තිබෙනවා විදුර සිංහල සංග්‍රහයෙන්. කලින් පැවසූ පරිදි අද වර්ෂ 2013 නොවැම්බර් 7 වෙනිදා බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතා අභාප්‍රාප්ත වුණේ 1967 වසරේ අද වගේ දවසකයි. ෆ්‍රැන්සිස්කෝ ප්‍රනාන්දු එහෙම නැත්නම් වීර පුරන්නප්පු කියලා අපි හොඳින් හඳුනන ඔහු උපත ලැබුවේ 1812 වසරේ නොවැම්බර් 11 වෙනිදා. රේඩියම් සොයාගත් මාරි කියුරි උපත ලැබුවේ 1867 වසරේ අද වගේ දවසකයි ඒ පෝලන්තයේ වර්සෙව නගරයේදී.
සා පාලනය බිඳ දමා කොමියුනිස් සෝවියට් සමූහ ආණ්ඩුව ආරම්භ වුණත් 1917 වසරේ අද වගේ දවසකයි. ඉතින් මේ වගේ විශේෂිත සුවිශේෂිත වූ සිද්ධීන් සිදු ඉතිහාසයක් සහිත දිනයකයි අපෝ බහමුවන්නේ විදුර සිංහල සංග්‍රහය සමගින්. අපි දන්නවා කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කර සතියක් ගත වෙනවා. ඉතින් මේ සතිය ඇතුළත ධාවනී වූ වාහන වලින් රුපියල් 3,52,52,850ක වාර්තාගත ආදායමක් උපයාගත් බව මහා මාර්ග වලට අදාළ තොරතුරු වලින් දැක්වෙනවා. මේ ආදායම් මාර්ග උපදාගෙන තියෙන්නේ පසුගිය 27 වෙනිදා හවස 7 සිට ඊයේ දවස දක්වායි කියලායි අපට වාර්තා වෙන්නේ. ඉතින් මේ පිළිබඳව තවත් තොරතුරු වලින් දැක්වෙන්නේ මේ සතිය ඇතුළත වාහන 114,279ක් ධාවනීය වූ බව තවදුරටත් එම තොරතුරු වලින් දක්වා සිටිනවා. අපි කලින් සඳහන් කළ කෘතහස්ත දේශපාලඥයෙකු වෙච්ච දිවංගත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 46 වෙනි ගුණ සමරුව ඊයේ ටංගල නගරයේදී පැවැත්ුණා. රාජපක්ෂ මහතාගේ පිළිරුවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එම මහත්මිය කතානායක චමල් රාජපක්ෂ මහතා සහ එම මහත්මිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම මහත්මිය පුෂ්පෝපහාරයක් දැක්වූ බවයි දැක්වෙන්නේ. පිළිරුව අභියස ආගමික වතාවත් අවසානයේ ප්‍රධාන අනුශාසනාවක් පැවතුණා. ඉත්තදෙමලියේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ විසිනුයි එම අනුශාසනාව කොට තිබුණේ. 1905 නොවැම්බර් මාසයේ එළිය දුටු ඒ ඩී.ඒ. රාජපක්ෂ මහතා වර්ෂ 1945 ජූලි 14 වෙනි දින පැවති අතුරු මැතිවරණින් නිතරගෙන් පත්වෙලා දෙවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන් ගත්තා. ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ සොහොයුරා වෙච්ච ඩී.එම්. රාජපක්ෂ මහතාගේ අභාවයෙන් පසු රෝහුණේ ජනතාවට නායකත්වය දෙමින් ඔහු මහඟු ජනතා මෙහෙවරක යෙදුණු බවයි ඉතිහාසයේ සඳහන් වන්නේ. මේ දිනවල ශ්‍රී ලංකාව ලහිලහියේ පොදු රාජ මණ්ඩලයේ රාජනායක සමුළුවට සහභාගී වෙන බව අපට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් මෙම සමුළුවට සහභාගී වෙන රාජනායකයන් හදිසියේ රෝගී තත්ත්වයක් ඇතුව හොත් ජාතික රෝහල වෙත වහාම ගැනීම සඳහා රෝහලේ හෙලිකොප්ටර් අංගණය සූදානම්ව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරු වලින් දක්වා සිටිනවා. පුත්‍රජ මණ්ඩලයේ රාජනායක සමුළුව පිළිබඳව කතා කරද්දී විශේෂයෙන්ම අද පුවත්සනේ ශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙනවා. එම සමුළුවට සමගාමීව 9 වෙනි පුත්‍රජ මණ්ඩලයේ තරුණ සමුළුව 10 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා මෙම සමුළුව පැවැත්වෙනවා. රටවල් 53ක තරුණ නියෝජිතයන් 106 දෙනෙක්, නිරීක්ෂකයන් 20 දෙනෙක්, කාර්ය සාධක බලකාය සඳහා 5 දෙනෙක්, ශ්‍රී ලංකාවේ තරුණ නියෝජිතයන් 25 දෙනෙක්ද මෙම කණ්ඩායමට ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු පොදු රාජ මණ්ඩල රටවල් 54ක තරුණ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් 1997 තමයි ස්කොට්ලන්තයේදී මේ තරුණ සමුළුව ආරම්භ වෙලා තියෙන්නේ. මෙවර පොදු රාජ මණ්ඩලයේ තරුණ සමුළුවේදී ඒ ඒ රටවල් අභිනවයෙන් එකග වූ පොදු රාජ මණ්ඩලයේ තරුණ කවුන්සලය හා එහි ව්‍යවස්ථා අනුමත කර විධායක මණ්ඩලයක් පත් කර ගැනීමටත් සූදානමක් තිබෙන බවයි වාර්තා වෙන්නේ. මේ දිනවල පිළිකා රෝගය පිළිබඳව තොරතුරු අපට ලෝකයේ හැම පැත්තෙම ඇහෙනවා. ඉතින් අද මේ පිළිකා රෝගයට විශාල වශයෙන් මූණ දෙන රටක් විදිහට ලංකාවේ තොරතුරු වලින් දැක්වෙනවා. ඉතින් මෙම පිළිකා රෝගයෙන් දිනකට රෝගීන් 50-60 අතර ප්‍රමාණයක් මිය යන බව මේ තොරතුරු වලින් දක්වා සිටිනවා. වැඩි පිරිසක් පිළිකා රෝගයට ගොදුරු වන්නේ දුම්පානය නිසා බවත්, එක් රෝගියෙකු වෙනුවෙන් රජය වසරකට රුපියල් 150,000ක් පමණ වියදම් කරන බවත් මෙම සෞඛ්‍ය අමාත්‍යාංශ තොරතුරු වලින් දක්වා සිටිනවා. මේ රෝගීන්ට ලබා දෙන එක් එන්නතක සාමාන්‍යයෙන් රුපියල් 104,000ක් පමණ වන බවත්, මෙම විශේෂිත ඖෂධ බිඳ ගැනීම සඳහා රජය ඉතා විශාල මුදලක් වසරකට වැය කරන බව මෙම තොරතුරු වලින් දක්වා සිටිනවා. ප්‍රවීණ නිලි ලැටිෂියා පීරිස් මහත්මිය දෙවනිදා අභාප්‍රාප්ත වූ බව වාර්තා වෙනවා. එකල වේදිකාගත වූ BAW ජයමානන්ගේ කඩවුණු පුරුදු නාට්‍ය එක දිගටම රඟපෑ පීරිස් මහත්මිය රෝගාතුර වීම නිසා මුල්ම සිංහල චිත්‍රපටිය වූ කඩවුණු පුරුදු චිත්‍රපටිය රඟපෑමට ඇයට අවස්ථාව අහිමි වුණා. ඒ වුණත් BAW ජයමාන මහතාගේ හදිසි විනිශ්චය, සැඟවුණු පිළිතුර, වැරදුණු කුරුමානම, පෙරලෙන ඉරණම, උමුතු විශ්වාසය, ජීවිත පූජාව, සිරිලතා ඇතුළු චිත්‍රපටවලත්, පසුව බයිසිකල් හොරා දුලිකා ඇතුළු චිත්‍රපට රසකත් ඇය රඟපෑවා. විකට ගීත ගායනයටද ඇය ඉතාමත්ම දක්ෂතාවයක් දැක්වුවා. හිඟන කොල්ලා ඇතුළු ටෙලිනාට්‍ය ගණනාවක්
हरिश्चंद्र विद्यालय अध्यापने लाति बेन ऐगे देहे सीधु रद्दलुगम निवास क्रमे पीहिटल निवेसे तन पत्करति बेन अवसन खटयतु देवनिदा सवस हतरट रद्दलुगम कितुन सुसान भूमि पैतृन भवे वार्ता बेन इतिन अद अपि तोरागत्ते मैथगदी सिंहल सांस्कृतिक हमे लेखक संसदे विशे नेलिदेक्कुनु सिसिलगी संयुक्त तटीय गीतयक गीते पद रचने दीपिका आश्रयानि सुंदरावडुगे तनु सह संगीते इतु प्रेमतिलक गायने तिसल पादुक विदान सुमन अतर सरना रंग सेना हो सोयाई रुन सुन तुदिन तुदगा रंग सेना हो सेलेना सुमुदु कुसुमक मत चबियमा हमने सुलगट नतुव सेलेना सुमुदु कुसुमक मत चबियमा गुंगनिं मन मत करा कुसुम बिंगुहा किने होना සංග්‍රහය සමග එකතු වෙනවා සිඩ්නි ආදී නාලන්දියේ සංගමයේ වෙනුවෙන් එහි වර්තමාන සභාපති භාතිය ජිනසේන ආයුබෝවන් භාතිය ආයුබෝවන් ඔව් භාතිය අපිට කියන්න පුළුවන් ද මේ සිඩ්නි ආදී නාලන්දියන් මේ සංගමයේ මගින් මේ කෙරෙන ඉදිරි වැඩපිළිවෙළවන් පිළිබඳව කෙටි විස්තරයක් මලසේකර ශාලාව ගින්නකින් විනාශ වුණා දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඒ ශාලාව පිළිසකර ගන්න තලුතින් අලුතින් හදන්න වෙනවා ඒ වෙනුවෙන් අපි සල්ලි යවනවා හැම අවුරුද්දේම ඒ වගේම අපි පරණ ඉස්සෙල්ලා ඉස්කෝලේ හිටපු ගුරුවරුන්ගේ සංගමයක් තියෙනවා ඒගොල්ලන්ගේ ඒ ගුරුවරුන්ගේ සුබ සාධනය සඳහා අපි ඒ වගේම රැෆල් ටිකට් එකක් දෙන්න දිනනවා ඒ රැෆල් ටිකට් එකේ සල්ලි අපි ඔක්කොම
දැන් ඔබ අර කලින් කිව් ආකාරයට මේ නාමාවලිය ඔස්ට්‍රේලියාව පුරා බෙදාහරන බව අපි අපි කලින් වතාවල අත්දැකීම් වලින් දන්නවා. ඒ වගේම මේ වර මේ ශ්‍රී ලංකාවෙත් බෙදාහැරීමේ යම් වැඩපිළිවෙළක් තියෙනවද? එහෙම නැත්නම් මේ ඔස්ට්‍රේලියාවේ පමණද මේ බෙදාහැරීමේ? නැත්නම් ඔව් දැන් මේ සැරේ අපි මේ නාමාවලිය ලංකාවෙත් දැන්වීම මේකේ පළ කරන නිසා අපි ලංකාවට මේකේ සමහර කොපීස් යවන්න බලාපොරොත්තු වෙනවා. මොකද ලංකා ව්‍යාපාර සමහර ව්‍යාපාර මේකේ තමයි පළවෙනි කතාවක් මේක කරන. ඒ කියන්නේ ලංකා ව්‍යාපාර දැන පත්තගෙන යන ව්‍යාපාර වලට අවස්ථාවක් දෙන එක මේකේ මේ නාමාවලියේ දැන්වීම පළ කරන්න. ඒ නිසා අපි ලංකාවට යම් කොටසක් යවනවා. ඒ වගේම මෙහෙ හුඟක් වෙලාවට අපි ඕනම මේ ලංකාවේ වෙළඳසල් වලින් වෙළඳසල් වල අපි කියලා තිනවා. ඒ වගේම මේ සමාජික එකක් ස්ථාන වල කියන්නේ සමහර විට ඒ කියන්නේ මේ පන්සල වගේ තැනක ඒ වගේ තැන් වල හුඟක් දෙනක ගැවිසෙන තැන් වල අපි ඒ විදිහට මේ නාමාවලිය තියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඕන කෙනෙකුට ෆ්‍රී මේ නොමිඩේ කොපි එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ අලුත් අවුරුදු සවස්වල කරන නිසා ඒ අලුත් අවුරුදු උත්සවය තියෙන තැන අපි මේක බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. මොකද ගිය අවුරුදුල අපි කරේ නිදහස් දින උත්සවයේ තියෙන තැන් වල. එතකොට අපිට මේ අවුරුද්දේ ටිකක් මේක පරක්කු වෙච්ච නිසා නමුත් අපි සිංහල අවුරුද්ද උත්සවයේ තියෙන තැනක ඒ බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් අද මේ ආදි නාලන්දියන් මේ තිබි නගරයේ කියන මේ ප්‍රජා කටයුතු පිළිබඳව ඔවුන් එක්රැක් වෙලා මේ තමන් ඉගෙනගත්ත මේ පාසල් කරන කාර්යයන් පිළිබඳවත් අපේ අසන්නන් දැනුවත් කිරීමට අපහා එක්වීම පිළිබඳව භාරතීය ජනසේන වෙත අපෘතඥතාව පළ කරනවා. ඒ වගේම අපේ අසන්නන්ට දන්වන්නට කැමති මේ සිඩ්නි බිස්නස් ඩිරෙක්ටරි තමන්ගේ දැන්වීම් පළ කරගෙන මේට අවශ්‍ය නම් අමතන්න භාරතීය ජනසේන දුරකථන අංකයේ 04 343 55 9321 ඕ සරත් 04 01 1961 යන දුරකථන අංකවලට හැමතීමෙන් ඔබට ඒ සේවාව ලබා ගන්නට පුළුවන්. ඉතින් භාතිය අද මේ අවස්ථාවට සම්බන්ධයෙන් පිළිබඳව ඔබට ඉතාමත් ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. අපි මම හුඟක් සතුටු වෙනවා. මම ස්තුති කරන්න කැමතියි ඔබට ජීවිතත් මේ අවස්ථාවට ලබා දී හනයි සමන් දුරට විදුර අපි අර කලින් සඳහන් කරපු මේ අශ්වයන්ගේ අනුවේදිනිය කතාව පිළිබඳව අපි මේ මදක් ඔබ දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මෙල්බන් කුසලානේ සඳහා පැවති තුරග තරඟයේදී අවසානයේදී එක වෙළඹක් ඇයට අවසාන කර ගැනීමට නොහැකි වුණා. එම තරඟය ඇයව එහිදී ජීවිතක්ෂයට පත් කිරීමටත් සිදු වුණා. ඒ අයිතිකරුවන්ට හේතුව වුණේ ඇයගේ නම වයස 5ක් වෙච්ච වෙරිමාගේ වයස අවුරුදු 5යි. ඇයගේ 80ක් ඉදිරිපාදයේ 80ක් බිඳීමේනුයි ඇයට ජීවිතක්ෂයට පත්වීමට සිදු වුණේ. ඉතින් සාමාන්‍යයෙන් මේ පිළිබඳව කරපු තොරතුරු වලදී දැනගැනීමට ලැබුණේ අශ්වයන්ගේ පාදවල මේ අස්ථි බිඳීම සිදු විට බොහෝ විට නැවත අලුත් වෙඩියා කිරීමට අවස්ථාවක් නැහැ. ඒ සඳහා කිසිම ප්‍රතිකාරයක් නැහැ. ඉතින් මේ ප්‍රතිකාරයක් නැතිකම නිසාත් ඒ වගේම අශ්වයන්ගේ දේහයේ පිහිටීම අනුව පාද තුනකින් ජීවත් වීමට ඔවුන්ගේ නොහැකි වීමත් යන හේතුව නිසා බොහෝ විට ගන්නට තියෙන අවසාන තීරණය තමයි ඔවුන්ව ජීවිතක්ෂයට පත් කිරීම. ඉතින් කවුරුත් ජයපැන් බොද්දි මෙල්බන් කප් එකේ එහෙම නැත්නම් මෙල්බන් කුසලාන ජයග්‍රහණයත් සමග මේ වෙළමට ජීවිතක්ෂයට පත්වීමට සිදු වුණා. ඉතින් මේ අශ්වයන් තරඟ කරනු ලබන්නේ මේ දිවීම සඳහාම පමණක් නොවේ. ඔබ දන්නවා අශ්වයන්ගේ තරඟ විවිධාකාරයි. ඔලිම්පික් තරඟවලදී ඔබ දකින්නට පුළුවන් කඩුළු වලින් පනින අශ්වයන්, ඒ වගේම විවිධාකාරයට නැටුම් ඉදිරිපත් කරන අශ්වයන් එහෙම සිටිනවා. ඉතින් මේ සියලුම අශ්වයන් පුහුණු කරන්නේ පුහුණු කිරීම ආරම්භ වන්නේ බොහොම පොඩි කාලයකදී. වයස අවුරුදු 2 පමණ තමයි ඔවුන්ගේ මේ පරීක්ෂා නැත්නම් ඔවුන්ගේ පුහුණු කටයුතු ආරම්භ කරන්නේ. ඔවුන්ට විශේෂ කෑම් බීම වේලක් පවා ලබා දෙනවා. ඔවුන්ට තනකොළ කන්නට ලබා දෙන්නේ. ඉතින් මේ හේතු නිසා බොහොම නොමේරු අස්ථි තමයි අස්ථි සහිතව තමයි ඔවුන් මේ තරඟවලට ඉදිරිපත් වෙන්නේ. ඒ හේතු නිසාම බොහොම අඩු කාලයකදී ඔවුන්ගේ
අස්ති පුපුරා යාමක් කැඩියක් යාමක් බිඳීමක් සිදුවන්නට පුළුවනි ඒ හා සමගම ඔවුන්ගේ ජීවිතයත් බොහෝ දුරට අවසන් වෙනවා ඒ විතරක් නෙමෙයි මේ පුරුදු පුහුණු කිරීමේදී බොහොම දීර්ඝ කාලීන ඒ වගේම බොහොම දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න ලබනවා මොවුන් පුහුණු කිරීම සඳහා ඒ පුහුණු කරන අතරතුරත් මොවුන්ට රෝගාබාධ වැළඳෙනවා ඇතැම් විට බොහෝ විට සිදුවන දෙයක් තමයි පෙනහළු වලටත් ශ්වසන මාර්ගයටත් රුධිර වහනය වෙනවා අභ්‍යන්තරව ඒ හේතුව නිසාත් සමහරලාවට ජීවිතක්ෂයට පත්වීමට සිදු වෙනවා ඔවුන් ජීවිතක්ෂයට පත් කරනවා ඒ වගේම ඔවුන්ගේ කෑම් බීම පාලනය කිරීම හේතු නිසා ආමාශවල රෝග බොහෝ විට වැළඳෙනවා හේතු ඔවුන් තනකොළ ඔවුන්ට ලබා දෙන්නේ නැහැ ඉතින් මේ කෑම් බීම වල ඇතිවන ආසාදන නිසා අසනීපු තත්ත්වයන්ට පත් වෙනවා මේ අශ්වයන් එවිටත් ඔවුන් ජීවිතක්ෂයට පත් කරනවා සාමාන්‍යයෙන් මේ පළවුම් පෙළ විශේෂ ගතිගුණ ඇති නැත්නම් තරබ්‍රෙඩ් කියන වර්ගයේ අශ්වයන් 15,000ක් පමණ බෝ කරනවා වසරකට ඔස්ට්‍රේලියාවේ ඒ වගේ ඒ වගේම අනිත් පැත්තට බැලුවාම මේ තරඟවලින් අනතුරු ඔවුන් දිගින් දිගටම ජයග්‍රහණය කරන්නේ නැත්නම් සමහර වෙලාවට ඔවුන්ගේ අතම එහෙම සමහරට ආබාධ වලට පත් වෙලා තියෙනවා නම් 25,000ක් පමණ මස් පිණිස අශ්වයන් ඝාතනය කරනු ලබනවා මේ 25,000න් 152ක් පමණ මේ තුරඟ තරඟ සඳහා භාවිතා කරනු ලැබූ අශ්වයන් ඝාතනය කරනු ලබන්නේ මස් පිණිස ආනයනය කරනවා මෙම මස් ජපානයට රුසියාව වගේ රටවල් වලට ඒ වගේ මොවුන්ගේ මේ මස් පාවිච්චි කරනු ලබනවා මේ බල්ලන්ට බල්ලලුන්ට නැත්තම් සුනකයන්ට පූසන්ට වගේ සතුන්ගේ ආහාර සෑදීම සඳහාත් මෙම මස් පාවිච්චි කරනු ලබනවා ඉතින් බොහෝම කුඩා වයසේදී ඔවුන්ගේ නොමේරු අස්ථි සහිතව ආරම්භ වන මෙම ක්‍රීඩාව නිසා සමහරලාට ඔවුන්ගේ ජීවිතවල කාලය බොහොම කෙටි ඒ වුණත් මේ සතුන් තීරණය කරන්නේ නැහැ ඔවුන් මොනවද කළ යුත්තේ කියලා ඇත්තටම ඒ සඳහා ඔවුන්ගේ අයිතිකරුවන් තමයි තීරණය කරනු ලබන්නේ මෙම සතුන් මොන ක්‍රීඩාවද කළ යුත්තේ කියලා ඒක සතුන්ගේ තීරණයක් නෙමෙයි ඒ නිසයි මේ ඇනිමල් ඔස්ට්‍රේලියා සංවිධානය දිගින් දිගටම කියා සිටින්නේ මේ අශ්වයන් සමගින් කරන ක්‍රීඩා නතර කරන්නට කියලා නමුත් මේ අශ්වයන් සමග කරන තරඟත් සමග බොහෝ විශාල පිරිසක් යැපෙන තත්ත්වයක් තුළ මං හිතන්නේ නැහැ අපිට සිතන්නට බෑ මෙම තරඟ නවතීවි කියලා ඒ වුණත් අපිට දැනගන්න ලැබුණු විදිහට මේ සත්වයන් ඝාතනය කිරීම සඳහා තීරණය කිරීම මනා දීර්ඝව සාකච්ඡා කිරීමකින් අනතුරුවයි සිදු කරනු ලබන්නේ ඊට අදාළ වෛද්‍යවරයෙකු යටතේ පරීක්ෂණ පවත්වා ජීවත් කිරීමට පුළුවන් නම් ඒ අස්ථි සෑදීමට පුළුවන් කමක් තියෙනවා නම් සාදා ප්‍රතිකාර කරන බව දැනගන්නට තිබෙනවා ඒ වගේම ඔබ දන්නවා ඔබේ ගෙදර සිටින සුරතුළුන් වගේම ඔවුනුත් ඔවුන්ගේ සතුන්ට ඔවුන් පුරුදු කරන සතුන්ව ඔවුන්ව නාවන සතුන්ට ආදරේ ඉතින් ඔවුන් ඒ ආදරය කරන ඇලුම් කරන සතුන්වත් සමහර විට ජීවිතක්ෂයට පත් කිරීමට සිද්ධ වෙනවා ඒ අවසාන තීරණයක් හැටියට ඒ සතුන්ගේ යහපත සඳහා කෙසේ වෙතත් ඒ තමයි දේශයේම මොහොතකට නතර කරන මෙල්බන් කුසලානේ වගේ එහෙම නැත්නම් තුරඟ තරඟවලදී අපිට නොපෙනෙන අපිට අපි නොදකින ඒ අමානුෂික තත්වය එහෙම නැත්නම් ඒ අනුවේදනීය කතාන්තරය කෙසේ කියන්නේද ඔබ මාත හැර ඉවත ගියා කියලා මගේ මුවින් මම ලොවට කියා ඇත ඔබ ගුණවත් කියලා කිසිවෙකු කිසි විට අදහන්නේ නැත ඔබ වැරදිය කියලා ලොව මට එරෙහිව දොස් පවරනු ඇත මා වැරදිය කියලා කෙසේ කියන්නද ඔබ මාත හැර ඉවත ගියා කියලා
मगे मुविन मम लोवट किया उब गुणवत् किला सेने हस बिंदु नद मे अव मानिन गलविय युतु हिंदा मविशिन नोब हलमी पावसने लोवटम एसन निया किसे कियन उबमात है इवत किया कियला मगे मुविन मम रोवत किया उबमा වේලාව රාත්‍රී 10:05 විනාඩි 32යි විදුල සිංහල සංග්‍රහය සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලිගේ කැලම් මැක්‍රේ ඇතුළු channel 4 නාලිකා මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ලක් රජය අවසර දෙයි පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ඉන්දියා අගමැතිවරයාගේ සහභාගී වීම අවිනිශ්චිතයි ඕස්ට්‍රේලියානු හරිත පක්ෂ සෙනෙට් සභික ලී රිහැනන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයන් ගලා යෑමේ හේතු සොයයි කැලම් මැක්‍රේ ඇතුළු බ්‍රිතාන්‍ය channel 4 නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිසට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ලක් රජය අවසර දෙයි. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා මෙම අවසරයේ ශ්‍රී ලංකාවට එරෙහිව මතභේදයට තුඩු දුන් වාර්තා චිත්‍රපට නිපදූ කැලම් මැක්‍රේ ඇතුළු ජනමාධ්‍යවේදීන්ට ලබා දුන් බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චර්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ. මේ අතර අද දින නවදිල්ලියේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට සහ තමන් නිෂ්පාදනය කළ වීඩියෝ දර්ශනයක් විකාශනය කිරීම සඳහා ඉන්දියාවට පැමිණීමට කැලම් මැක්‍රේ උත්සාහ දරා ඇති අතර ඉන්දියා බලධාරීන් ඔහුට වීසා ලබා දීම ප්‍රතික්ෂේප කොට තිබේ. මේ වෙනිට වසර 3ක් පුරා ඉන්දියාවට පැමිණ ශ්‍රී ලංකාවේ සිදුවියයි පවසන යුද අපරාධ සම්බන්ධ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට කැලම් මැක්‍රේගත් උත්සාහයට ඉන්දියාවේ අවසරය ලබා ගැනීමට ඔහු අසමත්ව තිබේ. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ඇරඹීමට සති දෙකකටත් අඩු කාලයක් තිබියදී ඉන්දියා අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා සමුළුවට සහභාගී වීම පිළිබඳව මේවන තුරු තීරණයක් ගෙන නැතයි ද හින්දු වෙබ් අඩවියේ පවසයි. ඉන්දියා අගමැතිවරයාගේ නවාතැන් පහසුකම් ආරක්ෂක විධිවිධාන ඇතුළු සියලු දෑ මෙමරින්ට කොළඹ සූදානම් කොට ඇතත් පාලක කොංග්‍රස් ප්‍රක්ෂයේ උත්තරීතර කණ්ඩායමේ දැඩි බලපෑම මත මේවන තුරු සංචාරයේ පිළිබඳව තීරණයක් ගෙන නැති බව වෙබ් අඩවියේ සඳහන් වෙයි. පක්ෂයේ ප්‍රබලයෙකු වන පාරිසරික අමාත්‍ය ජයන්ති නටරාජන් පෙරේදා අගමැති මන්මෝහන් සිං වෙත ලිපියක් යවමින් සමුළුවෙන් ඉවත්ව සිටින ලෙස අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ. මීට පෙර ආරක්ෂක අමාත්‍ය ඒකේ ඇන්තනි මුදල් අමාත්‍ය පී චිතම්බරම් යන පක්ෂ ප්‍රබලයන් අගමැතිවරයා ශ්‍රී ලංකාවට නොයා යුතු බවට තර්ක කොට තිබූ අතර සමුළුවට අගමැතිවරයා සහභාගී වී නවීය යුතු බවට වන යෝජනාවක් තමිල්නාඩු පාර්ලිමේන්තුවේද සම්මත කොට තිබිනේ. එහෙත් ඉන්දියා අගමැතිවරයා මෙම සමුළුවට සහභාගී විය යුතු බවට වන නිර්දේශයක් ඉන්දියා විදේශ අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇතැයි ද හින්දු වෙබ් අඩවියේ වැඩිදුරටත් අනාවරණය කොට තිබේ. ඉන්දියා අගමැතිවරයා මෙම සංචාරයෙන් වැළකී සිටියහොත් රාජතාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් වූ අසල්වැසියෙකු ඉන්දියාවට අහිවීමේ අවදානමක් ඇතැයිද එම නිර්දේශයෙන් අනතුරු අඟවා ඇත. මේ අතර සියලු විශ්වවිද්‍යාල හෙට සිට පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අවසන් වන 18 වෙනිදා දක්වා වසා දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කොට තිබේ. රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් නිවාඩු ලබා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීමක් අනුව මෙසේ විශ්වවිද්‍යාලවලට නිවාඩුවක් ලබා දෙන බවයි ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිබුරේගම ප්‍රකාශ කොට සිටියේ. මේ අතර ඊයේ සිට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාසල් 35ක් නොවැම්බර් 19 වනදා දක්වා වසා තැබෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙසේ පාසල් වසා දැමුණියේ රාජ්‍ය නායක සමුළුවේ ආරක්ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා බවයි ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කර සිටින්නේ. ශ්‍රී ලංකාවේ සිට
ඔස්ට්‍රේලියාවට සරණාගතයන්ගේ ගලා යාමට හේතු පිළිබඳව සොයා බැලීමට ඔස්ට්‍රේලියානු හරිත පක්ෂයේ සෙනෙට් සභික ලී රිහැනන් සූදානම් වෙයි. තමා ලබා ගන්නා තොරතුරු මත වාර්තාවක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ඇය ඔස්ට්‍රේලියන් නිවුස් වෙත ප්‍රකාශ කර තිබේ. පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට කලින් ශ්‍රී ලංකාවට ගොස් ශ්‍රී ලංකාවට අදාළ විවිධ කරුණු පිළිබඳව විවිධාංශ සමග සාකච්ඡා කොට විවිධ පළාත්වල සංචාරයේ කොට ලබා ගන්නා තොරතුරු මත තම වාර්තාව ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද රියහැනන් මහත්මිය මෙම විබ්බඩිවේට පවසා තිබේ. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස වරදවා හඳුන්වා දී මතයක් ඇතිකොට තිබෙන බව සාර්ථක ව්‍යාපාරිකයෙකු පවසයි. වාණිජ සහ වෙළඳ ආර්ථික ගමනාන්තයක් මත ශ්‍රී ලංකාව ගොඩනැගී තිබූ බවයි Sunday Times ව්‍යාපාරික හමුවේ මාසික හමුවේදී Loves Holding සමාගමේ සභාපති W. K.H. වගපිටිය මහතා ප්‍රකාශ කර ඇත්තේ. පුරාතන ශ්‍රී ලංකාව සේද්ද මාර්ගයේ මර්මස්ථානයක් බව සිහිපත් කොට ඇති වගපිටිය මහතා යටත් විජිත පාලනයේදී ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට නැඹුරු කළ බව පවසයි. මහාවංශයෙන් කරුණු ගෙනහැර පාමින් ලෝකයේ වෙළඳ ගිවිසුම් අත්සන් කළ ප්‍රථම රටක් ලෙස ඔහු ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ. මහා පරාක්‍රම බ්‍රව් සහ විජේබාහු යන රජ සමයේ මෙසේ අත්සන් තැබුණු ගිවිසුම් වලට අනුව ශ්‍රී ලංකාවේ සිට බුරුමයට අලි ඇතුන් අපනයනය කළ බවත් ඉන් ලැබුණු ආදායමෙන් කෘෂිකර්මාන්තයට විශේෂයෙන්ම කුළුබඩු නිෂ්පාදනයට ඒ සඳහා දියුණුවක් ඇති කිරීම සඳහා මුදල් යෙදවුණු බවද වගපිටිය මහතා සඳහන් කරයි. දියමන්ති හැරුණු කොට භූ සම්පත් වලින් සපිරි ශ්‍රී ලංකාව මනා වෙළඳ ආර්ථිකයක් සහිත වූ රටක් මිස පසුව යටත් විජිත පාලකයන්ගේ අවශ්‍යතා මත ඇති කළ කෘෂිකාර්මික ආර්ථිකයකින් යැපුණු රටක් නොවන බව වගපිටිය මහතා අවධාරණය කොට සිටි බව ජනමාධ්‍ය වාර්තා කළයි. ඊයේ පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුරු සඳහා අපේක්ෂකයන් දෙදෙනෙකු අවසාන වටේට තේරී තිබේ. වසර 2011 සිට ශ්‍රී ලංකා පිතිකරන පුහුණුකරු ලෙස කටයුතු කරන මාව නතපත්තු සහ වසර 2005 සිට එංගලන්තයේ සසෙක්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන මාක් බේවිස් මෙසේ අවසාන පරීක්ෂණය සඳහා තේරී ඇත. වසර 15ක් දක්වනු අප්‍රිකානු පළමු පෙළ තරඟවලට සහභාගී වී ඇති මාක් බේවිස්ට වඩා මාවන් අතපත්තුට ජාත්‍යන්තර තරඟ අත්දැකීම ඇති බැවින් බොහෝ විට මාවන් අතපත්තු ශ්‍රී ලංකා පිලේ මීළඟ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වනු ඇතැයි ක්‍රිකට් විචාරකයන්ගේ මතය වී තිබේ. අද විනිමය අනුපාතයේ 1 ඕස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 124.64 1 ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 130.98 1 ඕස්ට්‍රේලියානු ඩොලරයක ඇමරිකානු 95 ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලේ. කැලම් මැක්‍රේ ඇතුළු චැනල් 4 නාලිකා මාධ්‍යවේදීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ලක් රජයේ අවසර දෙයි. පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍යනායක සමුළුවට ඉන්දියා අගමැතිවරයාගේ සහභාගී වීම අවිනිශ්චිතයි. ඔස්ට්‍රේලියානු හරිත පක්ෂ සෙනෙට් සභික ලී රිහැනන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයන් ගලායීමේ හේතු සොයයි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් ලෙස වරදව හඳුන්වා දී මතයක් ඇතිකොට ඇතැයි සාර්ථක ව්‍යාපාරිකයෙකු පවසයි. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරට අපේක්ෂකයන් දෙදෙනෙකු අවසාන වටයට පත් වෙයි. විදුරු සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති මින් සමත්තයි. You are listening to Swa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. ලංකා රාම විහාරස්ථානින් නිවේදනයක්. ශ්‍රී ලංකා අමරපුර ධර්ම රක්ෂිත මහනිකාය අනුනායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජ්‍ය ත්‍රිගුණාමලේ ආනන්ද ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්මදේශනයක් 2013 නොවැම්බර් 8 වෙනි සිකුරාදා රාත්‍රී 8ට සිඩ්නි ලංකාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සදැහැති ඔබ සැමට ශාසනාලයෙන් ආරාධනා කර සිටී. සිංහල සංස්කෘතික හමුවෙන් එවා ඇති නිවේදනයක්. සිංහල සංස්කෘතික හමුවේ වර්ෂාවසාන විනෝද රාත්‍රී සහ නත්තල් සාදය මේ වසරේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අප වෙත දන්වා එවා තිබෙනවා. ඔබගේ පුංචි දරුවන්ට නත්තල් සීයාගෙන් තෑගි, ලොකු කුඩා සැමට නත්තල් කැරොල් ගී, කිතු උපතේ කතාව අපුරු රංගනයක් මෙන්ම සැමටම විනෝද විය හැකි තවත් විශේෂාංග රැසක් ඇති බවත් දන්වා තිබෙනවා. දෙසැම්බර් නිවාඩුවට ලංකාවට යාමට පෙර ශ්‍රී ලංකික ආහාර වේගලක රසත්
සවන පිනවන මියුරු සංගීත රාවියත් මුසු කරමින් හිතමිතුරන් සමගින් සතුටු වන්නට ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා කරන්නේ නිව් සවුත් වේල්ස් සිංහල සංස්කෘතික හමුවයි. පැවැත්වෙන දිනේ නොවැම්බර් 30 වෙනි සෙනසුරාදා ස්ථානීය ඩොන්මෝ ප්‍රජාශාලාව නෝත් රොක්ස් රෝඩ් කාලිම්ෆර්ඩ්. වේලාව සවස 6:30 සිට මධ්‍යම රාත්‍රිය දක්වා. ඇතුළු වීම නොමිලේ. වැඩි විස්තර සඳහා අමතන්න මංජුල 04 1 0 4 8 5 8 හෝ නිහාල් 04 0 9 0 7 9 8 6 1 සිංහල සංග්‍රහය තුලින් ගෙන එන වෛද්‍ය තොරතුරු වලින් අද අප තෝරාගත්තේ බෝනවන රෝග තත්වයන් යටතේ බහුලව අපට හමු වෙන රෝග තත්වයක් වන දියවැඩියා රෝග තත්වයයි. ඉතින් මේ දියවැඩියා කියන මේ රෝග තත්වය මොකද්ද? මොනවද මේ රෝග ලක්ෂණ? ඒ වගේම මේ දියවැඩියාව නිසා අපිට බලපාන්නේ අපේ ශරීරයට බලපාන්නේ මොන වගේ තත්වයක්ද? එහෙම නැත්නම් අපේ අවයව වලට මොන විදිහටද මේ හානි පැමිණෙන්නේ? ඊළඟට මේ රෝගේ පාලනය කරන්නේ කොහොමද යන කරුණු තමයි අද අපි මේ සාකච්ඡාවට භාජනය කරන්නට සූදානම් වෙන්නේ. අද මේ සාකච්ඡාව සඳහා අපහා එකතු වෙනවා වෛද්‍ය මහේෂී නානායක්කාර මහත්මිය. ඉතින් විදුරු සිංහල සංග්‍රහ වෙනුවෙන් මා පිළිගන්නවා වෛද්‍ය මහේෂී නානායක්කාර. ආයුබෝවන් මහේෂී. ආයුබෝවන්. ප්‍රථමයෙන්ම අපි දැනගන්නට කැමති මේ බෝ නොවන රෝග තත්ත්වයන් තියෙනවා මේ නොදන පීඩා විඳින. ඉතින් මේ බෝ නොවන රෝග තත්ත්වයන් යටතේ බහුලව තියෙන රෝගයක් තමයි මේ දියවැඩියාව කියන රෝග තත්ත්වය. මොකන්ද මේ දියවැඩියා කියන රෝග තත්ත්වය? මොනවද මේකේ තියෙන ප්‍රභේදයන්? ඔව්. දියවැඩියාව බෝ නොවන රෝග තත්ත්වයක්. ඒක ඇත්ත. ඇත්තම දියවැඩියාව කියන්නේ අපේ රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් තිබීමයි. රුධිරයේ සීනි පාලනයට ඉන්සියුලින් නැමැති හෝමෝනය අවශ්‍ය වෙනවා. ඉන්සියුලින් නැමැති හෝමෝනය ආමාශයට යටින් තියෙන අග්න්‍යාශයෙන් නිපද වෙනවා. ඉන්සියුලින් හෝමෝනය අවශ්‍ය පමණට නිෂ්පාදනය නොවීමත්, නිෂ්පාදනයේ අඩුවීමත් හෝ එහි ක්‍රියාකාරීත්වය අඩුවීමත් නිසා මේ තත්ත්වය ඇති වෙනවා. දැන් ඉන්සියුලින් මගින් අපි රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල තුලට ගමන් කරලා ශක්තිය නිපදවීමට උදව් වෙනවා. ඉතින් ඉන්සියුලින් වල අඩු කමක් නිසා අපේ ඇඟේ සීනි තත්ත්වය පාලනය නැතුව වැඩිවීමක් ඇති වෙනවා. මෙය දියවැඩියාවයි. දැන් දියවැඩියාවේ ප්‍රභේද දෙකක් තියෙනවා. අපි කියනවා type 1 diabetes and type 2 diabetes. Type 1 කියන එකට අපි ඉස්සර කිව්වේ insulin dependent diabetes mellitus. මොකද මේකට මේ පාලනය කරන්න insulin අවශ්‍යම වෙන නිසා. මේ type 1 diabetes සාමාන්‍ය ලාබාලයට හෝ තරුණ වයසේ අයට සෑදෙන රෝගයක්. type 1 diabetes වලට ඇත්තෙම අග්න්‍යාශයට අවශ්‍ය පමණට ඉන්සියුලින් නිපදවීමට හැකියාවක් නැතිවීම නිසායි මේ තත්ත්වය ඇති වෙන්නේ. type 2 තව එකක් තමයි. දැන් type 1 diabetes තත්ත්වය ජීවන රටාව මත ඇතිවන රෝගයක් නෙවී. එම නිසා එය සෑදීම වැළැක්වීමත් සුවකිරීමත් කළ නොහැකි. නමුත් පාලනය කරගැනීමට පුළුවන්. දැන් type 2 diabetes කියන රෝගය තමයි අපි බහුලව දකින්නේ. මෙය වැඩිහිටියන්ට සෑදෙන රෝගයක්. නමුත් දැන් තරුණ පිරිස අතර සමහර ළමයින්ටත් මෙම රෝගය සෑදී තිබෙනවා. මෙය ජීවන පිළිවෙතේ රෝගයක්. අපි කියනවා lifestyle disease කියලා. මේ රෝගය සමගින්ම අධික රුධිර පීඩනය,
අධිකමේද ඒ කියන්නේ හයි කොලෙස්ටරෝල් තරබාරුව ඒකම තියෙන රෝගී තත්වයන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් ටයිප් 2 ඩයබටිස් සෑදීම පමා කිරීමට නැතිනම් සෑදීම වළක්වා ගැනීමට බොහෝ දුරට කළ හැකි අපි කියනවා 60%ක් තරමට අඩු කරගන්න පුළුවන් දැන් ටයිප් 2 ඩයබටිස් වල ප්‍රශ්නේ තමයි ඉන්සියුලින් නිපදවුණත් හරි හැටි ක්‍රියාකාරී නොකිරීම අපි ඒකට කියනවා ඉන්සියුලින් රෙසිස්ටන්ට් කියලා එතකොට දැන් මේ අපි මේ රෝග තත්ත්වය මොකක්ද කියන එක ඇත්තටම පැහැදිලි කරනවා. එතකොට මේ රෝග තත්ත්වය දැන් අපි මේ විදිහට අපි කල්පනා කරනකොට මොන වගේ රෝග ලක්ෂණද මේ රෝගේ තත්ත්වයක් අපිට තියෙනවා නම් අපිට මේකෙන් දකින්න පුළුවන්. රෝග ලක්ෂණ වශයෙන් අධික පිපාසයක් ඇතිවීම ගොඩක් වෙලාට දකිනවා සහ අධික ලෙස මුත්‍රා පහවීම. දැන් රාත්‍රී කාලයේදී කීප විටක් මුත්‍රා කිරීමට සිදු වෙන්න පුළුවන්. මේ වෙන්නේ අපේ රුධිරයේ අධික සීන ප්‍රමාණයක් පැවතීම නිසා. තවදුරටත් හේතුවක් නැතු වෙන මහන්සිය. අනිත් එක තමයි අධික බඩගින්න. ඇත්තම ඒකෙදි වෙන්නේ අපේ ඇඟේ රුධිරයේ ග්ලූකෝස් කියන්නේ ග්ලූකෝසීන තිබ්බත් ඉන්සියුලින් ක්‍රියාකාරී නොවීම නිසා ඒ සෛල තුලට මේ ග්ලූකෝස් යන්නේ නැහැ. ඉතින් ශක්තිය ග්ලූකෝස් වලින් අර ශක්තිය නිපදවීම කිරීමක් වෙන්නේ නැහැ. ඒක නිසා තව දුරටත් අපි බඩගින්න ඇති වෙනවා. තුවාල සිවීම ප්‍රමාද වෙනවා. පෙනීමේ දුබලතා ඒ කියන්නේ බ්ලර්ඩ් විෂන් වගේ තත්ත්ව ඇති වෙනවා. ශරීරයේ බර අඩුවීම සහ සමහර විට පාද හිරිවැටීම වගේ රෝගී ලක්ෂණ. ඉතින් දැන් මෙම රෝගී ලක්ෂණ දියවැඩියාවට විතරක්ම නෙවෙයි වෙන හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ රෝගී ලක්ෂණ ඇති වුණාම තමන්ගේ පවුලේ වෛද්‍යවරයා සමු වී සාකච්ඡා කිරීම තමයි වඩාත්ම උචිත. එතකොට වෛද්‍යවරයා බොහෝ විට රුධිර සීනි පරීක්ෂාවක් කරන්න උපදෙස් දෙවි. එතකොට මේ දියවැඩියාව නිසා අපි දන්නවා තවත් රෝගවලට මේකේ මූලික කාරණයක් වෙනවා මේ දියවැඩියාව කියන රෝගය. එතකොට මේ දියවැඩියාව මොන වගේ විදිහටද මේ ශරීරයේ අනිත් අවයව වලට බලපෑමක් ඇති කරන්නේ? ඇත්තම මේ දියවැඩියාව කියන රෝගෙන් අපේ ශරීරයේ බොහෝ අවයවවලට හානි පැමිණවනවා. එහෙම වෙන්නේ ඇත්තම අර අපේ විශාල රුධිර නාලිකා සහ කුඩා රුධිර නාලිකා වලට ආබාධ සිදුවීමයි. අපේ සිරුරේ තියෙන විශාල රුධිර නාලිකා වලට ආබාධ සිදුවීම නිසා අපි දන්නවා heart attack නැත්නම් අංශභාගයේ stroke කියන ආබාධ ඇති වෙනවා. කුඩා රුධිර නාලිකාවට ආබාධ ඇතිවීම නිසා වකුගඩු ආබාධ, ස්නායු ආබාධ, හමේ ආබාධ, අක්ෂි ආබාධ ඇති වෙනවා. ඔව්. එතකොට මේ රෝගයේ ඇතරම මේ රෝග ලක්ෂණ ඉතා විශාල වශයෙන් විග්‍රහ වුණා. ඒ වගේම මේ අනිකුත් බලපාන අවයව ගැනත් සඳහන් වුණා. එතකොට මේකෙදි ඊටමත් වැදගත් වෙන්නේ මේ රෝගේ පාලනය කර ගැනීමට හැකියාවක් තියෙනවනේ. මේ රෝගේ පාලනය කරගන්න පුළුවන් මොන විදිහටද කියන එකයි. ඒ පිළිබඳව යම් අදහසක් දුන්නොත් අපි අසන්නන් වෙනුවෙන්. ඇත්ත දියවැඩියාව ඔබේ ශරීරයට හා සෞඛ්‍යයට විවිධ වශයෙන් බාධා පමුණවනු. ඔබ දියවැඩියා රෝගියෙක් වුණාම් සීනි පාලනය විතරක්ම විතර නෙවී ඔබේ රුධිර පීඩනය පාලනය සහ රුධිරයේ මේදේ පාලනයත් ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මේ විදිහට ඒ කියන්නේ රුධිරයේ සීනි පාලනය රුධිර පීඩනය කොලෙස්ටරෝල් පාලනයට යම් යම් ටාගට් ලෙවල්ස් තියෙනවා. ඒවා ඔගලන්ගේ වෛද්‍යවරයා ගොඩක් වෙලාවට ඔගලන් එක්ක සාකච්ඡා කරයි. දැන් රුධිර පීඩනය පාලනය ගැන කිව්වොත් ගොඩක් වෙලාවට සමබර ආහාර වේලක් කායික ව්‍යායාම සහ සමහරට අවශ්‍ය නම් බෙහෙත් ගැනීම මගින් රුධිර පීඩනය පාලනය කරගන්න පුළුවන්. දැන් රුධිර පීඩනය පාලනය කිරීමෙන් heart attack හැදීම, strokes, ඇසේ වකුගඩු සංකූලතා අවම කරගන්න පුළුවන්. දැන් සාමාන්‍ය කෙනෙකුට වගේ නෙවී දියවැඩියාව පෙළෙන රෝගියෙකුට වෙනම ටාගට් ලෙවල්ස් තියෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් ඒ කියන්නේ ඔයගොල්ලන් දන්නවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 130ට අඩු වෙන්නත්, ඩයාස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක 80ට අඩු වෙන්නත් ඒ විදිහට බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙන්න ඕන. සමහර විට වකුගඩු ආබාධ තියෙන කෙනෙක්ගේ බ්ලඩ් ප්‍රෙෂර්
එක අපි මීටත් වැඩිය අඩුවෙන් තියාගන්න ඕන කියලා තමයි අපේ ඉලක්කවල සඳහන් වෙන්නේ. හොඳයි. දැන් අපි මේ වෙනකන් කතා කරේ ඇත්තටම මේ අධික සීනිය නිසා හැදෙන අනිකුත් රෝග සහ ඒකට බලපාන අනිකුත් කාරණා පිළිබඳ ග්ලූකෝස් පාලනය වැඩිපුර පාලනය වුණොත් එහෙන පමණට වඩා පාලනය වුණොත් මොන වගේ දේවල්ද වෙන්න පුළුවන්? ඇත්තමම දියවැඩියාව පාලනයේදී අධිපාලනය ඒ කියන්නේ හයිපෝග්ලයිසීමියා කියන තත්ත්වය ගැන දැන ගැනීම ඉතාම අවශ්‍යයි. රුධිරයේ සීනි තත්ත්වය 4 මිලිමෝල්ස් per liter ඒ කියන්නේ මිලිමෝල්ස් 4ට වැඩිය අඩු වුණොත් මේ හයිපෝග්ලයිසීමියා කියන සීනි අඩු තත්ත්වයට පත් වෙනවා. රෝග ලක්ෂණ වශයෙන් දහඩිය දැමීම, ශරීරයේ පණ නැති බව, ක්ලාන්ත ගතිය, කල්පනා මද බව, මනස හරියට ක්‍රියාත්මක නොකිරීම වගේ දේවල් දැනෙන්න පුළුවන්. එහෙම වුණොත්, එහෙම තත්ත්වයක් දැනුණොත් ඇත්තෙම සීනි මිශ්‍රිත බීමක්, ජෙලි බීමක් ගැනීම ඉතා අවශ්‍යයි. මේකෙදි ගොඩක්ම භයානක තත්ත්වයක් වෙනවා ඔබ වාහනයක් ධාවනය කරන විට මේ රෝග ලක්ෂණ ඇති වුණොත්. එහෙම ඇති වුණොත් ඔබ දියවැඩියා රෝගියෙක් නම් එම ලක්ෂණ ඇති වෙනෝ නම් වාහනය පාරෙන් ඉවතට ගැනීම ඉතාම අවශ්‍යයි. කළා පරිස්සම් තැනක නවත්තන්න, රථයේ එන්ජිම නතර කරන්න, රථයේ යතුරු කටින් යතුර ඉවතට අරගන්නත් අවශ්‍යයි. ඔබට හැකියාවක් ඇත්නම් රුධිරයේ සීනි පරීක්ෂා කරන්න, ඊළඟට ග්ලූකෝස් දියරයක්, ලොලීස් හරි ජෙලි බීන්ස් හරි මොන හරි සීනි තියෙන ආහාරයක් බීමක් ගැනීම ඉතාම අවශ්‍යයි. ඊළඟට හැකියාවක් ඇත්නම් විනාඩි 15කින් පසුව යලිත් රුධිරයේ සීනි පරීක්ෂා කරගන්න. රථයක් ධාවනය කිරීමේදී රුධිරයේ සීනි තත්ත්වය 5 මිලිමෝල්ස් per liter වලට වඩා වැඩි විය යුතුයි. විනාඩි 30කට පමණ පස්සේ ඔබ හොඳ සෞඛ්‍යයෙන් පෙළෙනවා කියලා හිතෙනවා නම් ධාවනය ආරම්භ කරන්න පුළුවන්. දැන් මේ කියන තත්ත්වය මත මේ එක එකනාගේ මේ ජීවන රටාව බලපෑමක් ඇති කරනවාද මේ රෝග තත්ත්වයට? එහෙම නැත්නම් මේ කරන කටයුතුත් මේ දියවැඩියා රෝගයට හේතුකාරකයක් වෙන්න පුළුවන්ද? ඔව්, ඇත්තෙම type 2 diabetes කියන රෝගයට, ඒ කියන්නේ වැඩිහිටියන්ට හැදෙන රෝගයට, එය හැදෙන්නේ සෞඛ්‍ය රටාවේ ප්‍රශ්න නිසා. මෙය ඇත්තෙම ඉතින් ඒ කියන්නේ අපි සෞඛ්‍යමත් ලෙස ආහාර නොගැනීම නිසා වෙන්න පුළුවන්. දැන් සෞඛ්‍යමත් ලෙස ආහාර කියලා අපි කියනවා දියවැඩි රෝගෙකට නම් වැඩි වශයෙන් එළවලු, ධාන්‍ය, පළතුරු කෑම සුදුසුයි කියලා. දියවැඩිය රෝගෙක ගැන කතා කරද්දී අපි කියනවා 5 serves of පළතුරු vegetables සහ 2 serves of fruits per day කියලා. එක සර්ව් එකක් කියලා කියන්නේ මුයපු එළවලු නම් කෝප්ප භාගයක්, සලාඩ් එකක් නම් එක කෝප්පයක්. තවදුරටත් අපි සාමාන්‍යයෙන් ඇත්තෙම සුදු පාන් නෙවි දුඹුරු පාන්, ඕට්ස්, රතු හාල් ගන්න ඕන වඩා සුදුසුයි. සම රහිත කුකුල් මස් සහ මාළු ඉතා සුදුසුයි. තවදුරටත් කියනවා නම් කිරි, යෝගට් වගේ දේවල් සුදුසුයි. ඒවයිනොත් ෆැට් රිඩියුස් ෆැට් ප්‍රොඩක්ට්ස් කියන්නේ මේ දේ අඩු ඒවා තෝරා ගන්න ඕන සෞඛ්‍යට සුදුසු වෙන අතර ඇතිතරම් වතුර පානය කිරීමත් අපේ ජීවිතවලට අවශ්‍යයි. අපි මේ සාකච්ඡා කරපු මේ කරුණු කාරණා අතරේ වඩාත්ම වැදගත් කියලා අපිට නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ ඇත්තටම මේ නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමයි. එහෙම නැත්නම් මේ සෞඛ්‍යමත් පුරුදු අපේ ජීවිතයට ඇති කර ගැනීමයි. එතකොට මේ රෝග තත්ත්වයත්, එතකොට තවත් මේකට අදාළව අපි සාකච්ඡා කරපු මේ රෝග තත්ත්වයන්ට මේ ඇති වෙන බලපෑම අඩු කරගන්න නම් මොකද අපි කරන්න හොඳම ජීවන රටාව? ඔව්, දැන් දියවැඩියාව වැළඳුණු කෙනෙකුට දැන් තමන්ට අවශ්‍ය කෑම ගැනීම සම්පූර්ණයෙන් නතර කරන්නත්, සීනි කෑම සම්පූර්ණයෙන් නතර කරන්නත් කියලා අවශ්‍ය නැහැ. නමුත් සෞඛ්‍යමත් විදියට කෑම ගැනීමත් දියවැඩියා පාලනය කරගන්න තා යෝග්‍ය වෙනවා. තවදුරටත් සෞඛ්‍ය පුරුදු වලට මම කියන්න කැමති දුම්පානයෙන් වැළකීම ඉතාම අවශ්‍යයි. අපි සේෆ් ලිමිට්ස් ගැන කතා කරනවා. දුම්පානයේදී 0 ලිමිට් එක තමයි සේෆ් ලිමිට් කියලා කියන්න පුළුවන්. දැන් කායික ව්‍යායාම ගැන කතා කරොත් දිනකට විනාඩි 30ක්
සහ සතියකට ඒ විදිහට දින 5ක්වත් ව්‍යායාම කරන්න හැකිනම් වඩා සුදුසුයි. ඇවිදීම, gardening වගේ දෙයක්, නැටුම් ඕනනම් moderate weights කරන්න පුළුවන්. දැන් ව්‍යායාම කරන අතරතුරේදී ඔබට පණ නැති කමක් හරි ක්ලාන්ත ගතියක් පපුවේ වේදනාවක් හරි හුස්ම ගැනීමේ අපහසුතාවක් හරි යම් කිසි වෙනසක් දැනෙනනම් ව්‍යායාමය නතර කිරීම ඉතාම අවශ්‍යයි ඒ අතරින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමත් අවශ්‍යයි දැන් මත්පැන් පානය ගැන කියනවනම් මත්පැන් පානය කිරීම අවම වශයෙන් කරන්න ඕන තවදුරටත් ඔබේ ශරීරයේ බර පාලනය කර ගැනීමත් ඉතාම අවශ්‍යයි ස්වල්ප බර අඩු වීමක් උනත් දියවැඩියා පාලනයට ඉතාම අවශ්‍ය වෙනවා දියවැඩියා රෝගයේ වැළඳුණු බොහෝ අයට මානසිකව බලපාන දෙයක් තමයි ඇත්තටම මෙතනින් එහාට මගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වේවි මට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බැරි වෙයි කියන එක මොකද්ද ඒකේ තියෙන සත්‍යතාවය මේ රෝගය වැළඳී ඇති කෙනෙකුට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ හැකියාවක් තියෙනවා ඇතෙම දියවැඩියා රෝගයේ වැළඳුණ කෙනෙක්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් දියවැඩියා රෝගය පාලනය කරගන්න එක කියන්නේ දියවැඩියාව ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තට පස්සේ කෙනෙක්ට පුළුවන් ඒක පාලනය කරගන්න. දැන් අපි හිතනවා නම් අපිට රෙස්ටෝරන්ට් එක ගිහින් කෑම ගන්න බෑ කියලා එහෙම එහෙම එකක් නෑ. ඒ කියන්නේ දියවැඩියාව රෝගියෙකුට අවශ්‍ය කෑම යම් කිසි අවබෝධයක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් අවශ්‍ය කෑම මොනවද කියලා හොයාගන්න. අනිත් එක තමයි දැන් දියවැඩියාව ගැන ඔබට මෙන්ම පවුලේ හැමෝටම මේ ගැන හරි අවබෝධයක් තිබීම ඉතාම අවශ්‍යයි මේ පාලනය කර ගැනීමත් කරන්නේ කොහොමද කියන එකත් ඒගොල්ලන්ටත් යම් කිසි දැනීමක් තියෙන්න පුළුවන් හොඳයි යම් අයෙකුට මේ පිළිබඳව වැඩි තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් මම හිතනවා ඉතාමත් වැදගත් මේ පිළිබඳව තොරතුරු සොයා බලා ගැනීම. ඉතින් මේ තොරතුරු ලබා ගැනීමට පහසුවෙන් මොන විදිහටද මේ තොරතුරු ලබා ගන්න පුළුවන්? යම් කෙනෙක්ට දියවැඩියාව ගැන තවදුරටත් දැනගන්න අවශ්‍ය නම් Diabetes Australia කියන වෙබ් අඩවියෙන් ඒ ගැන වැඩි දුරටත් විස්තර ලබා ගත හැකි. මා මෙහිදී සාකච්ඡා කළේ පොදු සෞඛ්‍ය කරුණුයි. යම් අයෙකු කිසියම් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමු වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බව කරුණාවෙන් මතක් කරන්න කැමැතියි. හොඳයි. ඉතින් මම හිතනවා අද දියවැඩියා රෝගියත් ඒ රෝගකාරක සහ මේ රෝග ලක්ෂණත් ඒ වගේම මේ බලපාන අනිකුත් අතුරු ආබාධ පිළිබඳව ඉතා දීර්ඝ විස්තරයක් අපේ වෙත ගෙන ආවා වෛද්‍ය මහේෂි නානායකාර මහත්මිය. ඉතින් අර අපි ඒ වෛද්‍ය තුමිය කියව ආකාරයට ඇත්තටම මේ අපි සාකච්ඡා කරේ මේ පොදු මේ බලපාන සෞඛ්‍ය කටයුතු යම් අයෙකුට යම් අවිධියකින් වෙනත් ආකාරයක හෝ රෝග ලක්ෂණ මතුවලා තියෙනවා නම් ඉතාමත්ම සුදුසු දේ තමයි තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හමු වී ඒ අදාළ විස්තර ලබා දී ඒකට අදාළ උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම. ඉතින් අද මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳව වෛද්‍ය මහේෂි නානායක මහත්මියට අප ඉතාමත් සතුටින් තේනවා. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි. ඒ වෛද්‍ය සාකච්ඡාවත් සමගින් අප ඔබත් ගින් සමුගන්නටයි සූදානම. අද වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ අවුල් පාදුක විධාන මම ඔබට කතා කළ සුජිය මුදලගේ. ලබන බ්‍රහස්පතින්දාත් රාත්‍රී 10ට හමු වන තෙක් ඔබ සැමට සුවදායක සතියක්. බුදුන බුද්ධ ගයාවේ හිමි බුදුන බුද්ධ ගයාවේ සුවදේ